upgrade to the new Dettol body wash. තෙල් ගෙන්නන්න අපේ කන්ටේනර් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වෙච්ච ආයතන තියෙනවා. දැන් මේ ආණ්ඩුව කරන්නේ එසේ ලියාපදිංචි වෙලා ඉන්න නිල සැපයුම්කරුවන්ගේ පිට, අපි කියන්නේ අර unsolicited proposal කියලා, පිටතින් එක එක කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා. මේ වගේ දෙයක් කරා 2012 වාහන පාරේ නැවතුණා මොකද ප්‍රමිතියකින් තොර තෙල් ගෙනල්ලා. මේ unsolicited proposal එක එක කෙනා අරින්මින් ගෙනල්ලා ගහනේවා. ඉන් වෙන්න තියෙන විනාශය ඉතා අධිකයි. මම නම් දැනගත්ත මේක වෙන බව මොකද නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතුමා එක්ක ආඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිසංශය වෙන විත්තිය අපි දැනගත්තා. දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නැහැ. මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා, විදුලි බල මණ්ඩලය පාලනය කරන්න යනවා. මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින්. අපි තා ඕනෑ කමින් ඉල්ලනවා. එක පැත්තකින් මහජනතාව තාම දුක්ඛිත විදියට මේ තත්ත්වය දරා ගනිමින් ඉන්නේ. ඒ මහජනතාවට යම්කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් දල්වන කිසිම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පැත්තෙන් පේන්නේ නැහැ. දැන් අර නිතිපතා අනාගත තත්ත්වයේ ගැන අනාවැකි පළ කරන අගමැතිතුමාවත් හොයාගන්නනේ. ඉතින් මෙහෙම වෙන්න දීලා මේ රටට අයිතිකාරයෙක් බාරකාරයෙක් නැති විදිහට මේ රටට ඉදිරියට යන්න බෑ. ඒ නිසා අපි මේ හදිසි තත්ත්වය ඇතුළේ අපි ඉල්ලනවා කරුණා කරලා මේ කසිකබල් පාලනය වෙනුවට සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා මේ තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වෙමු. කවුද මෙතන බාධකේ වෙලා තියෙන්නේ? මට පේන විදිහට නම් සමහරු මොන විවේචන ඉදිරිපත් කර කර හිටියත් වගකීම දරන්න බයයි. නායකයෝ උන වෙන්නේ රටක් හොඳට යන වෙලාවට නෙවෙයි. නායකයෝ නම් ඒගොල්ලෝ රට අමාරුවේ වැටෙච්ච වෙලාවට තමයි තමන් නායකයෝ කියලා පෙන්වන්න ඕනේ. දැන් ඒකේ නියුතර ජනතා විමුක්ති පෙරමුණේ ඔය කියන අදහස ඒගොල්ලන්ට දෙන්නේ කියන එක ඔවුන්ට පුළුවන් වේද ඔය කියන තත්ත්වයන් වැඩේ කරගෙන යන්න. No comments. මේ වෙලාවේ කාටවත් රිද්දන්න ඕන වෙලාවක් කියලා මං හිතන්නේ නැහැ. ඇමතිවරු කණ්ඩායමක් දැන් යනවලු විදේශීය රටකට තෙල් ඇනුම් කරන්න. මම අහන්න කැමතියි මේ සැලසුම් ආණ්ඩුව බාර ගන්නකොට තිබුණේ නැද්ද? අහන්නට ලැබුණේ සුපිරි අගමැතිවරේ සුපිරි ඩොලර් ප්‍රමාණයක් එක්ක තනතුරු බාර ගන්නයි කියලා. රටටම බොරු කියලා ට්විටර් පණිවිඩ වලින් සමාව ගන්න වැඩබැරි ආණ්ඩුවක් මේ තියෙනවා. වහාම ඉවත් වෙන්න වරම අපිට ලබා දෙන්න. මම පොරොන්දු වෙනවා අපේ ටීම් එකත් එක්ක අවුරුදු 5ක් ඇතුළත මේ රට නැවතත් සැමට සෞභාග්‍ය උදා කරන රටක් බවට අපි මේ රට බිහි කරා. මේ දේශපාලන පටු අරමුණු තකා යන්න එපා. වෙන්නේ මේ රට තවත් අරාජිකත්වයට යනවා. සජීව කළ යුත්තේ පළවෙනි දේ තමයි මේ වගේ මොහොතක මිනිසුන්ට කොන්දේසි විරහිතව සහයෝගයක් දෙන්න ඕනේ. ඒකයි විපක්ෂයක් වෙනවනේ අපි කිව්වේ එහෙම කරමු කියලා. එහෙම කරන්නේ නැහැනේ. ඉතින් මම තාම බලාපොරොත්තු වෙනවා සජිත් මහත්තයර ඔය රටවල් තුනෙන් පුළුවන් නම් තෙල් නැව් එක 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 තුනක් ගේන්න. ලංකාව වැටෙනකම්ම බලන් ඉඳලා ඡන්දයක් තියලා මේක ගන්න බලන් ඉන්න මිනිස්සෙක් ඉන්නවනේ මිනිස්සුගේ මානසිකත්වය ගැන ඔබතුමාලා තේරුම් ගන්න. ආසයි බයයි තිබ්බා වගේම තමයි අල්ලපිදුරු කන්නේත් නැ කනගුණාට දෙන්නේත් නැ මේ ගුණාට කන්න දන්නේත් නැ කියන එකයි මට කියන්න තියෙන්නේ. එයා කියනවා එයා මේ රටේ ප්‍රශ්න විසඳන්නලු අවුරුදු 5ක් දෙන්න. අනුර කුමාර මහත්තයා කියන මාස 6ක් දෙන්න. හැබැයි මේ මිනිහට සති 5යි දීලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ බාර ගන්නවා කියද්දි ලියුමක් ඇරලා මට වෙලාවක් දෙන්න කියපු මිනිස්සෙක් තමයි දැන් කියනවා කවදාවත් ජීවිතේ තියෙන තුරා ගෝටා ඉන්නකන් එන්නේ නැලුන. ඉතින් අපිට කොහෙන්ද hina වෙන්න තියෙන්නේ කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව ගන්න කොන්ද කෙලින් ආවා. ණය ගෙවන්නේ නැහැ කියලා බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරපු රට එහෙම බාරගත්තු එක එතුම දැන් සැලැස්මක් හදාගෙන යනවා. ඇයි මේ දේශපාලඥයෝ ඉතාමත්ම කුහක විදියට බලලා සති පහක් යනකොට දැන් හරිද? දැන් කරාද? ඒක අහන එක හරිද? මේක පක්ෂ දේශපාලන බලන වෙලාවක්වත් ජනාධිපතිකම් අගමැතිකම් වල තින්න සිහින සූට් මහන වෙලාවක්වත් නෙවෙයි. මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න වෙලාවක් කියන එක පැහැදිලිව කල්පනා කරගන්න කියන එක මම මතක් කරනවා.